ගරු නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 32යි. ගරු සභාපතිතුමනි පසුගිය දිනවල දිවින පුරාම හටගත් සුලි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් දැවැන්ත ලෙස බැටකමින් එයට ගොදුරු වී මිය ගිය ජනතාව වෙත අපි අපේ සාස්ත්‍රයේ සංවේගයත් කනගාටුවත් මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ජීවිත අහිමි වූ ඒ වීරෝදාර දීවර සොයුරන් වෙනුවෙන් සාත්‍යයේ සංවේගය සහ කනගාටුව මේ මොහොතේ ප්‍රකාශ කරනවා. අපේ සමස්ත ලංකා පොත් දීවර සම්මේලනයේ ජාතික සංවිධායක සහෝදරයත් ඒ වගේම අපේ අනිකුත් නියෝජිතයනුත් මේ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ දීවර කර්මා ඒ දීවර කර්මාන්තයේ දිලා ස්වාභාවික ආපදාවෙන් මිය ගිය ඒ අයගේ පවුල් හම්බෙලා කතා බහ කරලා ඒ අයගේ හිත සනසලා ඒ අයට ශක්තිය දීලා ආව කියන එක මට අය ප්‍රකාශ කර සිටියා. ගරු සභාපතිතුමනි ස්වාභාවික ආපදා වලින් වැඩිපුරම බැටකන්නේ මේ රටේ ජනතාවගෙන් අපේ දීවරයා. මොකද දීවර කර්මාන්තය අද මහා විස්මකර්ම ඒ වගේම ස්වාභාවික ආපදාවන් වලට නිරන්තරයෙන්ම ගොදුරු වෙන කර්මාන්තයක්. ඒ නිසා අදත් මේ දීවරයට ඒ සම්බන්ධයෙන් මුහුදට ගිහිල්ලා ඒ කර්මාන්තය කරලා නිර්පද්ධිතව ගොඩට පැමිණෙන්න අවශ්‍ය ආරක්ෂාව ඒ ආරක්ෂක විධිවිධාන ප්‍රමාණවත් නැහැ කියලා මා විශ්වාස කරනවා. මොකද හේතුව මේ පසුගිය දිනවල මම දන්න පසුගිය වසරවල අමාත්‍යවරු දේශපාලන ඌමනාවන් සඳහා සහ තවත් එයාගේ දේශපාලන ව්‍යාපෘති සාක්ෂාත් කරගන්න දීවරට ආරක්ෂා සැලසීම වස් ඔය ආරක්ෂක කබායන් ලබා දීම කරා. ඒත් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමන්ගේ පාක්ෂිකයන්ට. නමුත් විශාල ප්‍රමාණයක් ඉන්න කර්මාන්තය යෙදෙන මෙන්න මේ ආරක්ෂාව ලබා ගන්න බැරුව කඹරන අමාත්‍යවරු මොකද කරන්නේ? මේක දීවර බෝට්ටු හිමියට එයාලට බල කරනවා. බෝට්ටු යන ඒ ගැණියන්ට මේ දීවර කබායන් රන් දීලා ඒගොල්ලෝ සුරක්ෂිත කරන්න කියලා. ඉතින් ඒ නිසාම සිද්ධ වෙන්නේ මොකද්ද? බෝට්ටු හිමිය වැඩේ කරන්නේ නැති නිසා දීවරේ හැමදාමත් අන්තිමටපත් වෙලා තියෙනවා. ඒ නිසා මම අවධානය යොමු කරනවා මොකද මේ මියගිය දීවරයන් ගැන කල්පනා කරලා බැලුවොත් සභාපතිතුමනි ඒ මියගිය දීවරයන්ට දීවරයන් ගැන කල්පනා කරලා බැලුවම ඒ දීවරයට තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වුණා. ඒ වගේම දරුවෝ අහිමි වුණා. ඒ වගේම අම්මා තාත්තා අහිමි වුණා. ආදරණීය බිරිඳට පුරුෂයෙක් අහිමි වුණා. ආදරණීය දරුවන්ට තාත්ත කෙනෙක් අහිමි වුණා. ආදරණීය අම්මට තාත්තට තමන්ගේ පුතෙක් අහිමි වුණා. ඒ සොයුරන්ට සොයුරෙක් අහිමි වුණා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කනගාටු පළ කරලා ශෝකය ප්‍රකාශ කරලා ඔවුන්ට රුපියල් ලක්ෂ 10ක වන්දියක් දුන්නට දිවර රාජ්‍යතුමා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසුන්ගේ ජීවිතයේ මූද සාගරය ඒ පවුල් ඒ සාගරය ලබන සම්පත් වලින් තමයි දිවි ගැට ගහගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කළ යුතු දේ වෙන්නේ මීට වඩා විධිමත් විදියට ඒ දීවරය ජීවත් වෙනවා කියන පදනමේ ඉඳගෙන ඒ දීවර නැතිවීම නිසා පවුල සම්පූර්ණ විනාශයි, ආර්ථිකය විනාශයි, අසල්වැසියන්ට ඔහු කරපු සත්කාරය වා මුළුමනින්ම විනාශලා තියෙනවා. ඒ නිසා ඔහු ඉන්නමයි කියන පදනමේ ඉඳගෙන මීට වඩා විධිමත් විදියට ඔවුන්ට ජීවත් වෙන්න ඒ ජීවත් වන ඒ දරුවන්ට ඒ පවුලට ජීවත් වෙන්න පදනම සකස් කරන්නේ කියලා මම විශේෂයෙන් මේ මොහොත ඉල්ලීමක් කරනවා. මම එක යෝජනාක් විදියට ගේනවා. එනිසා මේ ස්වාභාවික ආපදා සම්බන්ධයෙන් කල්තියාම සභාපතිතුමනි අඩුගානේ අපේ රටේ ඉන්නේ කාලගුණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඒ විද්‍යාඥයෝ ඒ අය දැනුවත් කිරීමක් කරා නම් අපට මෙන්න මේ ආපදාවෙන් බැටකන එක වළක් ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ අය දැනුවත් කිරීම කරේ මේ කටයුත්ත සිදුවෙලා වෙලාවක් ගියාට පස්සේදී. එතකොට සභාපතිතුමනි දීවරයා දවස් 10ක් 15ක් වෙන මූදට ගිහිල්ලා මොකද බහුදින යාත්‍රාවක කර්මාන්ත කරන දීවරයෙක් මාසයක් ඉන්නවා, දවස් 15ක් ඉන්නවා, දවස් 20ක් ඉන්නවා.
ඒ දීර්ඝ ජීවිතයක් තමයි ඕන්නේ සතමහ සාගරේ අවුවෙන් වැස්සෙන් බැටකාලා මාරෙන් බැටකාලා ගත කරන්නේ සම්පත් ලාගෙන එන්න ඉතින් ඒ නිසා මේ අයට කල්තියා දැනුවත් කිරීම කළ යුතුයි කියන එක අපි විශ්වාස කරන්නේ මේ අන්තරටපත් වෙච්ච වෙලාවේදී ඒ දීවරය මූදිනගෙන මට කතා කරා මට කතා කරගෙන කිව්වා අයියා අපි මූද සැරයි ඒ නිසා මම ඒක එයාගෙන් ඉල්ලීමක් කරා ඒගොල්ලන්ට ඉවෙන් දැනනවා ඒගොල්ලන්ට සුළඟ ගමන ආකාරය ඒ වගේම විදුලි කොටන ආකාරය වැහි වලාකුළු වල ස්වභාවය ඒ මාර්යාව මේවත් එක්ක ඒගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම ඉදිරියේදී අන්තරක් එනවයි කියලා ඒ නිසා ඔවුන් ඒ ඔවුන්ගේ හැකියාව දක්ෂතාවය පාවිච්චි කරලා ඒ අය ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියෙන වරායන් වල තමන්ගේ බෝට්ටු ගොඩ කරලා තිබුණා ඒ නිසා භූමියක් අයගේ ජීවිත සහ ඒ දේපල මුදා ගන්න පුළුවන්කම ලැබුණා අනේ නිසා මෙන්න මේ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් කරන්න පුළුවන් ඒ රඩාර් යන්ත්‍ර තිබුණා රඩාර් යන්ත්‍රයේ ඩොප්ලර් යන්ත්‍රය 2014 මේ ලංකාවට ගෙන කෝටි ගාණක් විදන් කරලා අද වෙනතුරුත් මේක ආගියතක් නැ මම අහනවා මේ බලධාරීන්ගෙන් මේ අමතිවරුන්ගෙන් අඩුම ගාන මේ ස්වාභාවික විපත් කල්තියා දැනුවත් කරන්න තියෙන මේ යන්ත්‍ර ක්‍රියාත්මක කළ මේව ගෙනල්ලා ඒ මිනිසුන්ගේ ජීවිත දේපල විනාශනෙ වලක් ගන්න තමුන්නාන්සලට අඩු ගානේ හදවතේ කොනකවත් එහෙම ලෙන්ගතුකමක් ඒ වගේම අනුකම්පාවක් නැද්ද කියලා මං අහනවා ඒ වගේම මේ මොහොත කියන්න ඕන දැන් ඔය ස්වාභාවික ආපදාව සිදුවීමේදී දීවරයන්ට විශේෂයෙන්ම රාජ්‍යන්තුමා මා විශ්වාස කරනවා දීවර වරායන් වල තියෙන දිය කන්නවල ඒ කියන්නේ අක්‍රමත්භාවය මේකට බලපෑවා කියලා මුද වරායන් ඉදි කරලා තිබුණට ඒ දිය කඩන වලින් වරායට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ ඒව අක්‍රමවත් ආකාරයෙන් තමයි මේ හදලා තියෙන්නේ සමහරලාටේ බෝට් ඇතුල් කරන කටේ ඒ කටේ ඒ මුවදොරේ ගල් තියෙනවා ඒ ගල් ඉවත් කරලා නැහැ එහෙම නැත්නම් වඩදියට ඒ ගල් වැටිය කඩාගෙන වැටිලා ඒ මවුත් එකේ කටේ මේ ගල් රැඳිලා තියෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා දීවරින්ට බෝට්ටු වරායන් වලට ඇතුළත් කිරීමේදී නැංගුරු තුරුපල ඇතුළත් කිරීමේදී ඒ නිසා මේ වගේ ස්වාභාවික ආපදාවක් එනකොට ඒක වඩාත්ම සංකීර්ණයි ඒ නිසා මම විශ්වාස කරනවා මෙන්න මේ தත්ත්වය අපි සැලකිල්ලට ගන්න ඕන සැලකිල්ලට අරගෙන දැන් හරි අනාගතයේ ඒ ආපදා සිදු වෙන්න ඉස්සරලා මෙන්න මේ වරායන් ක්‍රමවත් කරන්න ඕනේ කියන තැනක මම ඉන්න වගේම මගේ යෝජනා කරනවා ඒ වගේම දීවර වරායන් නැංගුරුන් තොටුපළවල් වැලි වලින් පිරලා තියෙනවා ඔබතුමා දන්නවා කිරින්ද ඒ වගේම තංගල්ල ඒ වගේම හම්බන්තොට ඒ වගේම හික්කඩුව ඒ වගේම පානදුර ඒ වගේම බේරුවල මෙන්න මේ වගේ බොහෝ වරායන් අද වැලි වලින් පිරලා තියෙනවා මේ වැල් නිසි ආකාරයෙන් ඉවත් වෙන්නේ නැහැ ඉවත් කරන්නේ නැහැ මේ වගේ ස්වාභාවික ආපදාවක් වෙලාවේදී ඒ වතුර ප්‍රමාණය ඒ වරායන් නැංගුදුරන් තොටුපළේ අඩු නිසා වැලි මතුවලා තියෙන නිසා හරි අමාරුකමක් තියෙනවා මේ බෝට්ටු ඇතුළට ගන්න ඒකත් මා විශ්වාස කරනවා මෙන්න මේ අනතුරු වැඩිවීමට හේතුවක් වෙනවායි කියලා ඒ නිසා දැන් කිරින්ද හම්බන්තොට වැලිපටංගල් තංගල්ල මං කිව්වාගේ ඒ වැලි ප්‍රශ්නේ දිගින් දිගටම තියෙනවා ඒ වගේම මෙන්න මේව ගැන අපි ඇති වෙන්න කතා බහ කරලා තියෙනවා ඒ වගේම මෙන්න මේ සම්බන්ධයෙන් ඔබතුමාලා දෙන්නම ප්‍රමාණවත් මුදලක් මේකට වෙන් කරලා කඩිනමින් මේ අක්‍රමිකතා ඉවත් කරන්න මැදිහත් වෙන්නේ කියන යෝජනා මම අත්හදා කරනවා ඒ වගේම ඔබතුමාට කියන්න ඕන කිසිම ආණ්ඩුවකට කිසිම ජනාධිපතිවරයෙකුට අගමැතිවරයෙකුට ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට කඹරන්නේ නැහැ දීවරයෝ රස්සාවලිල්ල මට මේ දීවර කර්මාන්තේ රැකියාවක් ලබා දෙන්න කියලා ඇවිල්ලා ඔබතුමාගේ ඉල්ලනවද කවුරක්වත් එහෙම ඉල්ලන්නේ නැහැ ඒ නිසා කිසි කෙනෙකුට බලපෑමක් නොකර ආත්ම කරුත්වඥානය තියාගෙන ඒ වගේම කාටවත් හිසනමන් නැතුව කඹරන් නැතුව සිය කැමැත්තෙන් මේ රැකියාව කරන ලක්ෂ දෙකමාරක් දීවරයෝ අද අප රටේ ඉන්නවා මොන දීවරද ගිහිල්ලා ඉල්ලන්නේ ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඇමතිතුමනි මන්ත්‍රීතුමනි අපට දෙන දීවර කර්මාන්ත රැකියාවක් කියලා එහෙම ඉල්ලන්නේ නැහැ ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා
මෙන්න මේ වගේ ස්වේච්ඡාවෙන් මේ කර්මාන්තය නිරන මිනිස්සු පිළිබඳව මීට වඩා මේ මැතිඅමුතුරුන්ගේ අවධානය යොමු වී යුතුයි කියලා 2015 මහ බැංකු වාර්තාවේ 51 පිටුව 90 කල්පනා කර බැලුවොත් අපි අපේ එදා ජාතික ආදායම ඩොලර් බිලියන 10ක් වෙනකොට අපේ වියදම ඩොලර් බිලියන 20ක් වුණා. ඒ කියන්නේ අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි. එහෙමනම් අපි පිටරටින් බඩු ගේනවට විදං කරන මුදලුත් ඒ වගේම අපි යමක් යවලා පිටරටින් ගන්න මුදලුත් රුපියල් නෙවි අපට ඒවා ලැබෙන්නේ ඩොලර් විදියට ඩොලර් විදියට. එහෙමනම් මෙන්න මේ ඩොලර් අපි අවශ්‍යලා තියෙන අපේ රටට අවශ්‍යලා තියෙන අපේ රටට. ඒ නිසා මම බැලුවොතින් පසුගිය වකවානුව තුලම අපි දන්නවා හිටපු රජයන් දෙකෙන්ම මේ රුපියලේ අගය බරපතල විදියට බස්සන්න කටයුතු කරා. බස්සන්න කටයුතු කරා එදා ඩොලර් එකක් රුපියල් 130 වෙනකොට 2015 මේ නෝට අවුරුද්දයක් ගිහිල්ලා ඩොලර් එකක් රුපියල් 156 බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද රුපියල් බාල්දු වෙලා ඩොලරය ඉහළට ගිහිල්ලා ඒ නිසා අපට රුපියල් වලින් ආනයන බාණ්ඩ ගෙන්නන්න පුළුවන්කමක් නැහැ. ඩොලර් වලින් ගෙන්නන්න ඕන. එහෙමනම් මෙන්න මේ ඩොලර් අපට හොයා ගන්න ඕන. රුපියල් වලින් ගෙන්නන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. බියකම තියෙනවා. මුදල් අච්චුහාන ෆැක්ටරි තියෙනවා. මුදල් අච්චුහාන ෆැක්ටරි එකට ගිහිල්ලා රජය රුපියල් බිලියන ගාණක් අච්චු ගහලා පුළුවන්කම තියෙනවා. ඒ සල්ලි පිටත් කරලා පිටරටට බඩු ගේන්න. එහෙම ගන්නෙ නෑ. අපේ රුපියල බාල්දු වෙලා සත පහකට ගණන් ගන්න නෑ රුපියල. අපි එහෙම බඩු ගන්නෙ ඩොලර් වලින් මිස රුපියල් වලින් නෙවි. ඒ නිසා අපි දන්නවා විදේශගත රැකියා කරන මේ මිනිස්සු ඒ කාන්තාව මහා දයන් සම්‍යක් කැප කරලා අද අපට විදේශ විනිමය විදියට ඩොලර් ගේනවා. මෙන්න මේ වගේම සිය ජීවිතය පරදුවට තබලා මහමුහුදට ගිහිල්ලා අවුවෙන් ඇස්සේ මාර්යාවෙන් බැටකාලා මේ කටයුතු මේ අවුව ඇස්සෙන් බැටකාලා මහා දයන්ත කප කිරීමක් කරලා මේ විස්ම කර්ම වැඩේ කරලා අපේ රටේ දීවරයා සම්මත් ලාගෙන එනවා ඇවිල්ලා ඒ අය ඒ සම්පත් වලින් අපට ඩොලර් කෝටි ගාණක් වර්ෂයක් පාසා හොයා දෙනවා. කොහොමද කරන්නේ? එක අපි දන්නවා ඉස්සෝ පොකිරිස්සෝ මූඳු කුණ්ඩල්ලෝ ඒ වගේම ටුණ කෙලවල්ලා මෙන්න මේ වගේ මස් යවලා ඒ වගේම සාගර පැලෑටි ඒ සාගර එකනේ ඒ ගණ ආහාර අපි පිටරට පිටත් කරලා ආනයන කරලා කෝටි ගාණක් ඩොලර් අපි හොයා ගන්නවා මේ අහිංසක මේ දුගී දුප්පත් මේ විසපකර්ම දීවරයා. ඒ නිසා ඒ වගේ වැඩක් කටයුත්තක් කරන මේ දීවරයට අද සමාජය තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඔබතුමත් දීවරයෙක් මාත් දීවරයෙක් අපි දෙන්නම දීවරයන්ගේ පුතාලා. ඉතින් අපි දන්නවා අපි කොයිතරම් දුකක් විඳද කියලා මේ සමාජ කරුත්තය ලබා ගන්න අදත් ඒ කරුත්තය නැහැ. ඒ නිසා මංගල යෝජනාවල ඕතරම් පිටුපිරනවා. නමුත් ඒ යෝජනා කිසිම දෙයක ඒක තියෙනවද? මෙන්න මේ වගේ දීවර කර්මාන්තේ යෙදෙන දීවරයාට සහකාරියක් අපේක්ෂා කරයි. එහෙම නැහැ. එහෙම දෙන්නේ නැහැ. දීවරයා මරලා දීවරයා පහලට දාලා දීවරගේ ඔලුකට කුඩු කරලා දීවරගේ බෙල්ල මිරිකලා පුළුවන් තරම් පාලකයෝ පුළුවන් තරම් සල්ලි හම් කරගන්නවා. නමුත් මේ මිනිසුන්ට කිසිම ගරුත්වයක් ලබා දෙලා නැහැ. මෙන්න මේ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ ගරුත්වය නැති නිසාම දීවරයට දීවර කර්මාන්තේ යෙදෙන්න ඉන්න ඒ අපේ මතු પરම්පරාව අපේ දෙවෙනි પરම්පරාව දීවර කර්මාන්තෙන් ඈත් වෙනවා. දීවර කර්මාන්ත පැත්තවක්වත් බලන්නේ නැහැ. ඒ සමාජ කෘත්‍යය තාමත් හදලා දෙන්න කිසිම පාලකෙකුට බැරි වුණා කියන එක මම කියනවා. මොකද ඇමරිකාවේ ගෝ ජනතාවට රජයෙන් නොමිල දෙනවා විදුලිය, ජලය, ඒ වගේම අඩු පොලියට ණය දෙනවා කර්මාන්ත කරගෙන යාමට. එහෙමනම් අපේ දීවරයටත් මහා දයන්ත සම්පත් සොයාගෙන ගිහිල්ලා දිත පරදුවට බලා රටේ ආදායම සරු කරන්න මැදිහත් වෙන
මෙන්න මේ දීවරයට අනිවාර්යයෙන්ම අවශ්‍ය ඒ සහන ඒ වගේම ඒ අවශ්‍ය මුදල් හදල් යාම්පන්න සහන මිලට ලබා දීලා දීවරේ උනන්දු කිරීම කරන්න ඕනේ කියන එක මම මේ මොහොතේ අවධානයට යොමු කරනවා ඒ වගේම මාස සම්පත බාහිර බලපෑමකින් තොරව වර්ධනය වෙනවා උතුමා දන්නවා ඒ වගේම වුන් දියවැල් හරහා සංක්‍රමණය වෙන වගේම අපට තියෙන යන්නේ සංක්‍රමණය වෙන මාළු ඒ බෝ වෙන මාළු ඒ ඇති වෙන මාළු දියුණුකම යොදලා තාක්ෂණය ගනලා ලෝක කොහෙන් හරි දීවට ගැලපෙන විදියට ඒවා යොදලා වැඩි වැඩියෙන් ඒ මස්සේ ගහණය අල්ලගෙන ඇවිල්ලා ඒ තුලින් අපේ රටේ සංවර්ධනයට මැදිහත් වෙන තමයි කරන්න ඕන ඒ නිසා අපි දන්නවා අද එහෙම නැතුව මේ දීවරයගේ බෙලට තොණ්ඩුව දාලා දීවරේ හිර කරලා දීවරගෙන් පුළුවන් තරම් බදු ගහලා දීවරයට නොපෙනෙන අනාගතයට මම්පේ සලසන්න යන් නැතුව අපි අනිවාර්යයෙන්ම උන්ට අතීත දීලා මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න ඕන ඒ වගේ අපි දන්නවා දැන් අපේ නෝන්ලාට සාමාන්‍ය කාන්තාවන්ට බබා ලැබෙන්න ගියන් පස්සේදී ක්ලිනික් යන්න වෙන වෛද්‍යරු ළඟට නමුත් මේ මස්සේ ගෑනු සත්තුන්ට මේ මස්සයන් ගෑනු සත්තුන්ට මැසිනියන්ට එහෙම ක්ලිනික් යන්න වෙන්නේ නැහැ වෛද්‍යරු හම්බෙන්න ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයා බෝ වෙනවා මෙන්න මේ බෝ වෙන මාළු ටික අල්ල ගන්න අදත් අපේ රටේ කිසිම කෙනෙකුට ක්‍රමවේදයක් නැහැ අදත් අපි අල්ලන්නේ මේ මාළු සම්පතෙන් 125යි අනිත් ටික ඔක්කොම ඉන්දුනීසියානු කොරියන් තායිවාන් චීන ජපාන් මෙන්න මේ රට රටවලින් ඇවිල්ලා එහෙ මහා දෙවන්ත නැව් හමුදා අපේ රටින් අල්ලගෙන යනවා අල්ලගෙන ගිහිල්ලා අපේ මාළු අපටම විකුණනවා අනිත් පැත්තෙන් ඒ වගේ මා කියන්න ඕන උතුමාගේ අවධානය යොමු කරන්න ඕන දිවල මාත්‍යංශයේ වැය ශීර්ෂ ගැන 2016 පුනරාවර්තන වියදම් රුපියල් කෝටි 179යි 2017 පුනරාවර්තන වියදම් රුපියල් කෝටි 181යි වැඩි වෙලා තියෙනවා 2018 රුපියල් කෝටි 176යි අඩු වෙලා තියෙන පුනරාවර්තන වියදම් මට පොඩ්ඩක් දැනනවා ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේ හදන්නේ පුනරාවර්තන වියදම් අඩු කරලා ආයතන විකුණලා සේවකයේ දොට්ට දාලා ඒ වගේ වැඩ කටයුත්තකටද කැස කවන්නේ කියන එක මට නිකන් සැකයක් ඇති වෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා සොයල බලන්න කියලා ඒ වගේ අවධානය යොමු කරන්න කියලා ඒ වගේ 2016 මුල්දෙන විතර රුපියල් කෝටි 388යි 2017 610යි වැඩි වෙලා තියෙනවා 2018 රුපියල් කෝටි 600යි අඩු වෙලා තියෙනවා නීල හරිත අයව යටතේ සාගර සම්පත් කුලි සම්පත් වැඩි දියුණු කරලා මේ රට සංවර්ධනයේ හිණිපෙත්තට නැග්ගනමයි කියලා කියාපු ඒ අයවැලේකෙනින් මේ මතාවෙදී නීල කොහොම වුණත් හරිත කොහොම වුණත් අපට බලා ගන්න පුළුවන්කම තියේවි ඈලියාවට ගිය රටක් විනාශයට රටක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා මේ විදියට අඩුවෙන් මුදල් වෙන් කරලා ප්‍රාග්ධන විදම් විදියට එනිසා මහනවා අමිතුමාගෙන් ඔබතුමා දෙන්නගෙන් මහනවා මෙන්න මේ විදියට අඩුවේ මුදල් යෙදෙව්වට පස්සේදී වෙන් කරාට පස්සේදී ඔබතුමාලා දෙන්න පුළුවන්කමක් තියනෝද දීවර කර්මාන්ත තුල තියෙන දීවරයට මූණ පාන යත්තල පහසුකම් ඒ වගේ මානව සම්පත සහ භෞතික සම්පත් වර්ධින කිරීමේ අභියෝගයට මේ මුදල් සොච්චමෙන් මූණ දෙන්න පුළුවන්කමක් නැහැ මුන් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කියලා මම අවධානය යොමු කරනවා. 2016 2018 වසර තුනටම කර්මාන්තයේ දිනු සඳහා වෙන් කරලා තියෙන්නේ මම දන්නේ යදෙව්වද කියලා මේවා වෙන් කරලා තියෙන රුපියල් කෝටි 2140යි. ඒ වගේම අමෙතුමා වසර ගණනා තිස්සේ 2140යි ඒ වගේම මම අවධානය යොමු කරනවා 2016 වසර තුල මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන ආනයන සඳහා
අයකරගත් බදු ආදායම රුපියල් කෝටි 433යි. මීට වඩා රාජ්‍යමතුමා වැඩි ආදායමක් අපට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි 2016 18 18 වසර තුනටම මම කිව්වා කර්මාන්තින් සදා වෙන් කරපු මුදල. එනිසා අමෙතුමා වසර ගන්නා 30 වසර ගන්න 30 ඉන්දියානු රජයේ සහ ප්‍රාන්ත තමිල්නාඩු රජයේ දේශපාලන මැදිහත්වීම් නිසා උතුරු මුහුදේ මස් සම්පත මංකොල්ල කෑමකට ලක් කරා. අදත් ලක් කරනවා. ඒක නැවතිලා නැහැ. මෙන්න මේක නිසා අපට අහිමි වෙනවා. එක වසරකට රුපියල් කෝටි 5000ක් රුපියල් කෝටි 5000ක් අපට අහිමි වෙනවා. අන්නර මං කියාපු අපේ දිවල අමාත්‍යංශයට 16 17 18 ප්‍රාග්ධන ඉඩම් වලට වෙන් කරපු මුදලට වඩා ඒ වගේම 2016 වසර තුල මස්සා මස්ස නිෂ්පාදන ආනයන සඳහා ගහපු බදු ආදායමට වඩා අපට මෙන්න මේ කටයුත්ත මෙන්න මේ ඉන්දියානු ආක්‍රමණිකයා කරන මේ කටයුත්ත අපට නවත්තන්න පුළුවන් නම් සදහට අපට කිසි ගැටලුවක් නැහැ. වෙනම බජට් එකකින් වසර පාසා මුදල් වෙන් කළ යුතු නැහැ. දීවරට පුළුවන්කම තියෙනවා උතුරු මුහුදේ මේ සම්පත් ටික නෙලාගෙන එක වසරකට ඒ අහිමින කෝටි 5000 අපේ ජාතික ආදායමට එකතු කරලා දීවරයත් කර්මාන්තයත් රටත් ශක්තිමත් කරන්න. එනිසා මා විශේෂයෙන් මේ මොහොතේ කියනවා 1979 අංක 59 දන්න දීවර විදේශීය දීවර බෝට්ටු විධිමත් කිරීමේ සංශෝධන පනත ගෙනීම ගැන අපි ඇමතුමාටත් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක අරන් ආඩක් නැහැ. කඩිනමින් මේක බලාත්මක කරන්න කටයුතු කරන්න ඕන. අන්න එහෙම කරමින් තමයි අපේ රටේ සාධිනත්වය, අපේ රටේ සෛරිත්වය, අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, අපේ රටේ ආරක්ෂාව, අපේ රටේ ආර්ථිකය, උතුරේ දීවර සම්පත්, දීවර කාර්මිකයා, සමස්ත රටේම ඉන්න දීවර පවුල්, දීවර කාර්මිකයා ඔව් සතුටට, ඒ වගේම ආස්වාදයට, ඒ වගේම ශක්තිමත් වෙන්නේ මෙන්න මේ පනත වහ වහ ක්‍රියාත්මක කරන පරිදි බලාත්මක කරලා ඒක යදෙවුතින් බාධා දෙවුතින් තමයි කියන එක මම මේ අවස්ථාවේදී උතුමාගේ අවධානයට යොමු කරනවා. මෙන්න මේ සඳහා අතීතයේම වසර ගණනාවක් තිස්සේ අබෝධිවර සම්මේලනයේ විදියටත් ඒ වගේම අපි උතුරේ නැගෙනහිර බස්නාහිර දකුණේ ඒ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ සමස්ත දීවරය සම්බන්ධ කරගෙන කොළඹට ගෙනල්ලා යාපනයට ගිහිල්ලා ගාලට ගිහිල්ලා මාතරට ගිහිල්ලා හම්බන්තොට ගිහිල්ලා අපි මහා දවැන්ත බලපෑමක් උද්ඝෝෂණයක් කරා. අපි හැමතුමා දන්නවා ඒ කටයුත්ත අපි මැදිහත් වුණා කියලා. ඕඩර් ප්ලීස් ගරු ලකී ජයවර්ධන මන්තුමා මුලස්තර පැමිණේ. ගරු මන්තුමා කතා කරන්න. ඒ නිසා මම ඔබතුමාට නැවත වතාවක් මේ සම්බන්ධයෙන් ස්තුති කරනවා. ඒ වගේම මම දැක්ක මෙන්න මේ කාර්යයේදී ඉන්දියන් දීවරින්ට මෙහි යවිත් මාළු වල්ලා ඉඩ දෙන්නේ නැහැ. යුද්ධය නොකරම විසඳාගත යුතුයි අගමැති කියයි කියලා. නමුත් මම කනගාටු වෙනවා දීවර අමාත්‍යවරයා, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඒ වගේම සුදන්දරම් මැතිතුමා, ඒ වගේම ලේකම්තුමිය, ඒ වගේම නේවි එකේ, ඒ වගේම කෝස්ට් ගාඩ් එකේ මේ අය වරින් වර ගිහිල්ලා ඉන්දියාවට, දිල්ලියට ගිහිල්ලා ඒ බලධාරීන් මැතිතුමතුරු හම්බෙලා මේ සම්බන්ධයෙන් කතා බහ කරා, බලපෑම් කරා. ඒවා යම් ආකාරයක ප්‍රමාණවත් වුණා. නමුත් අපි දිගින් දිගටම ඉල්ලීමක් කරා. රාජතාන්ත්‍රික මැදිහත්වීමක් වෙලා ඒ රටේ අගමැති, ජනාධිපති, මුදල් ඇමති, දීවර ඇමති, ඒ වගේම විදේශ ඇමති මේ කියන අවශ්‍යල් දෙනාත් අපේත් එකතු කරගෙන මේ සාකච්ඡායක මේසික කරන්න කියලා. නමුත් කනගාටු වෙනවා මෙතුම ගියා අනිත් අය කියන. නමුත් අගමැතිතුමාලට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඒ කටයුත්ත කරන්න ඕන් තරම් කල්ලා තිබුණ කියන එක මම මේ මොහොතේ ප්‍රකාශයට පත් කරනවා.
එවගේ දීවර ගැටලුව සම්බන්ධව ඉන්දියාවේ පාර්ශවයෙන් තමයි ජනාධිපතිතුමා ඒ රටේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කරන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඔව්. අපේ රටේ ජනාධිපතිතුමත් එක්කත් මේ පිළිබඳව සාකච්ඡා කරා. අග්‍රාමාත්‍යවරයාත් එක්කත් සාකච්ඡා කරා. ඒ වගේම ඊට පස්සේ තමයි තීන්දුව කරේ අමාත්‍ය මට්ටමේ සහ නිලධාරි මට්ටමේ සාකච්ඡාත් දීවර සංගම් සමග සාකච්ඡාත්. මම ඔබතුමාට කියන්න කැමතියි දැන් මේ ප්‍රශ්නය 150කින් අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අපිට. හරි ඔබතුමා. ඒ නිසා 2018 2018 අදාළ 2017 අයවැය කතාවේ පිටු අංක 10 ඇමතුමා අංක 58 59 60 61 62 63 65 ඔතුමා ඉදිරිපත් කරලා තියෙන ව්‍යාපෘති 8ක් තියෙනවා මේ ඒ යෝජනා වලට මුදල් වෙන් කරලා තියෙනවා ඇමතුමා රුපියල් කෝටි 333ක් නමුත් 59 65 කියන ව්‍යාපෘති දෙකේ ඔතුමා සොයලා බලන්න රුපියල් කෝටි 26ක් මේකෙන් අඩු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඉදිරිපත් කරලා තියෙනවා විසර්ජන පනත පනත් කෙටුම්පත 2018 කාර්ක සභාවේදී ඉදිරිපත් කරන ලබන සංශෝධන ශීර්ෂ 133 දක්වා අමාත්‍ය මණ්ඩලය ලැබී අත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. කල්පනා කළ බලන්න ඔබතුමා මෙන්න මේක විශේෂයෙන්ම හොයන්න. ඒ නිසා අර ව්‍යාපෘති 8ෙන් රුපියල් කෝටි 333න් කෝටි 26ක් අඩු කරලා තියෙනවා. සොයලා බලන්න මෙන්න මේක ඉතාමත්ම ඉක්මනින් ලබා ගන්න කියලා මම තමුන්නාංශයෙන් ඉල්ලීමක් කරනවා. මට මෙතෙන්දි මතක් වෙනවා කාරණයක්. 2018 අයවැය කතාවට පෙර ගිනුම් කාර්ය සභාව තිබුණා. ඒ ගිනුම් කාර්ය සභාවට ආව එක්තරා අතිරේක ලේකම්වරයෙක්. එදා මේකට සම්බන්ධ වෙලා හිටියා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්. ඒ අය කිව්වා රාජ්‍ය නායකින් අපට දැනුවත් කරලා තියෙනවා මෙවර අයවැය යෝජනා වලින් අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල අධිකාරි ව්‍යවස්ථාපිත ආයතන ඒ සියල්ලන්ටම වෙන් කරන ප්‍රාග්ධන මුදල් වලින් අනිවාර්යයෙන්ම ලබා දෙන්න පුළුවන් වෙන්නේ 158යි ඉතුරු ටික ලබා දෙන්න මොන මාකාර කිව්වත් වසර අවසානයේ වක්ක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ ප්‍රාග්ධන විදන් වලට අදාළව ඔබ ඔබේ ඇස්තමේන්තු සකස් කරගන්න කියලා. ඒ නිසා මට දැනනවා මේ ඒකද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා ඔබතුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් මම යොමු කරනවා. ඒ වගේම මා කියන්න ඕන දීවර ආම්පන්නවල මිල ඇමතුමා රාජ්‍ය ආදායමින් බදු ආදායම ඔබතුමා තේරුම් ගන්න මේ වසරේ 90ක් 90ක් බදු ආදායම රාජ්‍ය ආදායමින් ජාතික ආදායමින් එතකොට වක්‍රබදු 81ක් ඍජුබදු 119යි එතන වක්‍රබදු කියන්නේ කවුද වක්‍රබදු කියන්නේ සාමාන්‍ය ජනතාව දීවරයත් එක්ක ඒ නිසා ඔබතුමා දීවර කර්මාන්ත පිළිබඳව ඇත්තටම හැඟීමක් ඒ වගේම ආબોධයක් ඒ වගේම දීවරය පිළිබඳව ලෙන්ගතුභාවයක් තියෙන කෙනෙක් විදියට මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා දීවරය සනසන්න ඕන දීවරය වනසන්න එපා නිලධාරීත් මහතුත්වයේ එකතු වෙලා ඒ වගේම මුදල් අමාත්‍යවරයාත් එක්ක අගමැතිවරයාත් එක්ක ජනපතිවරයාත් එක්ක තමුන්වාසේ ළඟින් මෙයා ඉන්නවා ඒ නිසා මේ දීවරය මෙතනින් ගොඩ ගන්න වලෙන් ගොඩ ගන්න කර්මාන්ත නගා සිටවන්න දීවර ජන ජීවිතේ සාර්ථක කරන්න ඔවුන්ට දරා ගන්න බෑ මේ බදු බර. ඒ නිසා ඒ අයට ආම්පන්නවල මිල බදු අඩු කරලා සහන සැලසුවතින් පමණයි මේ කර්මාන්තයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ කියන්නේ ඒ කාරණේ මාවතුමාගේ අදහන්ට යොමු කරන වගේම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා දීවරෙන්ට සහන සැලසන්න කටයුතු කරන්නේ කියන යෝජනාවත් මම මේ මොහොතේ කරනවා. ඒ වගේම බහුදින යාත්‍රාවලට ලබා දුන්නු මේ VMS උපකරණ මේ උපකරණේ ලබා දුන්නු පරමාර්ථයේ නිවිදැන් ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා ඒ අයට මේ තුල යම් කිසි ආකාරයක අනතුරක් සිදුවීමේදී යම් ආකාර දැනුවත් කිරීමක් කරලා ආරක්ෂාව ලබා ගන්න පුළුවන්කම තිබුණට ඔතුමා දන්නවා දැන් අපේ අධ්‍යක්ෂ දෙන්දාල්තුමාලා මම දන්නේ ඔබතුමාගේ දැනුවත් බව තුලද කියලා දැන් ඒ අය සීමා පැන්නොතින් ඒ අයට
දරාගන්න බැරි විදියට මෙතුමා ලක්ෂ 7 8 50000 60000 70000 ලක්ෂ 2 3 මෙයාගෙන් අය කරගන්නවා දඩ අය කරගන්නවා මේක දීවරින්ට දරාගන්න බෑ ඒ මිනිස්සු මකරට හරි ගිහිල්ලා ලෝකෙ කොහේ හරි ගිහිල්ලා ඒ මිනිස්සු උපක්‍රමශීලීව මේ කර්මාන්තේ කරගෙන එනවා ඔබතුමා දන්නවා ඒ නිසා ඒ මිනිස්සුන්ට මෙන්න මේ දඩේ දරා ගන්න බෑ මේ දරා ගන්න බැරි නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමා ගේ අවධානය යොමු කරලා මැදිහත් වෙන කිල්ලිමක් කරන එක මුලින් ලබා දුන්න නොමිලේ දැන් ඒකට බදු අය කරනවා වාරික අය කරනවා ඒ වාරික ගිවා ගන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ ඒ වගේම ඇමතුමතුමාගේ අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ යන්ත්‍ර මෙන්න මේ VMS යන්ත්‍ර අක්‍රිය වුණාන් පස්සේදී මේක හදා ගන්න ක්‍රමවේදයක් තමුන්වාසලගේ අමාත්‍යංශ පැත්තෙන් යොමු කරලා නැහැ ඒක නිසා එකම ආයතනයක් තියෙනවා පුජ්ජලික ආයතනයක් මෙන්න මේ අය ඒ ආයතන තුල ඒකාධිකාරය තියාගෙන මේ VMS යන්ත්‍රවල චූටි පොඩි හරි ගැටලුවක් ඇති වුණොත් රුපියල් 25000ක් රුපියල් ලක්ෂයක් ලක්ෂ එකමාරක් දීලා මෙන්න මේවා හදා ගන්න ඒ ජනතාවට සිද්දලා තියෙනවා අඩු ගන්න ඒරියල් එක ගන්න තුන රුපියල් ලක්ෂයක් විතර මේ ආයතන ගන්නවා ඒ නිසා මෙන්න මේ තත්ත්වෙන් ඒ දීවරය මුදා ගන්න කටයුතු කරන්නයි කියලා මා ඉල්ලීමක් කරනවා ඒ වගේම විධිමත් රක්ෂණ ක්‍රමයක් තාමත් මේ දීවර යාත්‍රා වලට නැහැ විධිමත් රක්ෂණ ක්‍රමයක් නැහැ පෞද්ගලික දවස්වල මම පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කතා කරා දීවරයාගේ බෝට්ටු අන්තොට ලක්නාට පස්සේදී දීවරයා මං හිතන්නේ මං ඇවිල්ලා ඔබතුමා පුජ්ජලික හමු වුණා හම්බෙලා කතා බහ කරා බොදෙන් ඔබතුමාලා බහුදින යාත්‍රා හිමියගෙන් එක් දින යාත්‍රා හිමියගෙන් බෝට්ටුවක් යත් කරන්න ඉස්සර වෙලා මේක රක්ෂණය තියෙන්න ඕන මේක ලියාපදිංචිය තියෙන්න ඕන මේක තවත් දේවල් තියෙන්න ඕන එහෙමනම් ඒවට විශාල මුදලක් එයාගෙන් අය කරගන්නෝ එහෙමනම් ඒ වගේ මෙහෙම අය කරගෙන ඒ මස් සම්පත ලං ආවට පස්සේදී ඒකත් තමුන්නාසලට ආදාම වශයෙන් පත් වෙනවා ලබා ගන්න පුළුවන්කම තියෙනවා එහෙමනම් දීවරය පැත්තෙන් ඒ කැපකිරීම කරනකොට අමාත්‍යංශ පැත්තෙනුත් ඒ කැපකිරීමට උපහාරයක් දක්වන්න ඕන මම පෞද්ගලිකවත් කතා බහ කරා මේ වෙනකොට දීවර යාත්‍රා හතක් අටක් විතර විනාශලා තියෙනවා ඒ විනාශ වෙච්ච මං කියන්නේ මෑතකනේ නෙවි ඈතක ඒ විනාශ වෙච්ච දීවර යාත්‍රා වලට නියමිත රක්ෂණේ ලබා දීමට රක්ෂණ සංස්ථා තාමත් කටයුතු කරලා නැහැ විශේෂයෙන්ම අපි ඔය නදීරා ගුණතර මහත්මිය එතුමියගේ වැරද්දක් නෙවි මොකද මේක සභාපතිවරයා ඒ වගේම ජීඑම් මහත්තයා මේ අධ්‍යක්ෂ මණ්ඩල මේගොල්ල සියල්ලම මේකට වා කියන්න ඕන ඒ නිසා මේ දීවරයට බෝට්ටුවක් විනාශ වුණාට පස්සේදී වෙන වෙන දේවල් කියන්නේ නැතුව කාලගුණේ හොඳයි එදා මුල්සර නැහැ එදා එහෙම කියලා වෙන පාරවල යන්නේ නැතුව ඒ දීවරයාගේ ජීවිතේ වෙච්ච ඒ බෝට්ටුවේ රක්ෂණ හිල්කම ලබා දීමට විශේෂයෙන්ම අමාත්‍ය තුමාත් ඒ වගේම නිලධාරී මහත්වරුත් මැදිහත් වෙලා මෙන්න මේ කාරණෙන් දීවරයා මුදා ගන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම මා කියන්න ඕන මේ වෙනකොට දීවර කිම්දුම් කරුවන් සම්බන්ධයෙන් තියෙනවා ගැටලු රාශියක් එමෙතුමා මේ දීවර කිම්දුම් කරුව කරන්නේ මාරාන්තික වැඩක් ඒගොල්ල මේ කිමිදලා මාළු ඇල්ලීම කරන්නේ සුට්ටල් මසු ඇල්ලීම කරනවා ඒ නිසා මෙන්න මේ අයට අද මේ අය මෙයාට ඒ සඳහා විශාල ආම්පන්න ප්‍රමාණයක් උදා ගන්නවා මෙන්න මේ ආම්පන්න සලකන්නේ දිවර අමාත්‍යංශයේ සලකන්නේ මේවා සුඛෝභෝගී භාණ්ඩ විදියට ඒ නිසා මේවට අදාළ ඒ ආම්පන්න වලට විශාල මුදලක් විශාල බද්දක් ගහනවා ඒ නිසා මේ කර්මාන්තය බිඳ වැටීමට ඒක හේතුවක් වෙලා තියෙනවා ඒ නිසා ඒ කර්මාන්තෙන් කෝටි ප්‍රකෝටි ගාණක් ජාතික ආදායමට දීවර මාත්‍යංශ පැත්තෙන් එකතු වෙනවා ඒ නිසා ඒකට මේ මිනිසුන්ට සාහනය සලසන්න මැදිහත් වෙන්න කියලා මල්ලිමක් කරනවා ඒ වගේම මේක බෝට්ටුවක ගෙනියන්න පුළුවන් ඇමෙතුමනි එක් අය පමණයි ඒ වගේම ඔක්සිජන් සිලින්ඩර් ප්‍රමාණය අඩු කරලා තියෙනවා මොකද මේ ඔක්සිජන් දැන් ඒගොල්ලෝ ඔක්සිජන් ගෙනියන්නේ
මුදු යට බහින්න කිමි දෙන්න ඔක්සිජන් නැතුණු පුතුමා දන්නව මොකද වෙන්නේ කියලා මැරෙනවා ඒ නිසා මෙන්න මේ ඔක්සිජන් ගෙනියන්න පුළුවන් ඒ සිලින්ඩර් ප්‍රමාණය ඒ බෝට්ටුවේ හැටියට වැඩි කිරීමට අවකාශ සලසන්න ඒ වගේම මේ කිමිදුම් කරුවන්ට ඉතා භයානක රෝගයක් වැළඳෙනවා බෙන්සි කියලා මේ බෙන්සි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ මේ ඇඟපත පන් නැති වෙලා ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා මේක වෙන්නේ මේ හුස්ම ගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ ඒ වායුවල ගැටලුවක් නිසා ඒක නිසා මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වුණාන් පස්සේදී එක්කෙනෙක් බෝට්ටුවේ ගියොතින් මොනම ආකාරකයක් අත් දෙලට ආම්බම් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මෙන්න මේ බෝට්ටුවේ ගෙනියන ප්‍රමාණය දෙන්නේ දක්වා වැඩි කරලා දීලා ඒ කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන මගේම යෝජනා කරනවා ඒ වගේ මේගොල්ලෝ මේ මාළු වල්ලන්න භාවිතා කරන මොක්සි කරු මන්තමත විනාඩි දෙකක් තිබෙනවා මොක්සි දැල මෙන්න මේ මොක්සි දැල් තහනම් කරලා තියෙනවා මේ තහනම් කිරීම කළ යුතු වෙන්නේ විකල්පයක් හඳුන්වා දීලා අන්නේ විකල්පෙත් ඉතාමත්ම ඉක්මනින් හඳුන්වා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් නින්දවුර් කොමාරි විනයගපුරම් කල්මුනේ පොතුවිල් පානම ඔකඳ මෙන්න මේ තොටුපළවල් බරපතල විදියට මුහුදු කාදයට ලක් වෙනවා මේ නිසා යාත්‍රා අධ්‍යයත් කිරීම හා ගොඩබැසීම මහසටනක් වෙලා තියෙනවා ඒ නිසා අනුතුරු වැඩි යාත්‍රා සහ ජීවිත හානි සිදු වෙනවා මෙව ස්ථාන ගැන ආදාන යොමු කරලා වෙරළ කාදන හා යාත්‍රා හා ජීවිත විනාශය වළක්වා ගැනීමට ඔබතුමා මුදල් වෙන් කරලා ඉතාමත්ම ඉක්මනින් මේ සම්බන්ධ කටයුතු කරන්න ඒ වගේම තිරුක්කෝයිල් වල ඉල්මනයිට් නිධියක් තියෙනවා මෙන්න ඉල්මනයිට් නිධිය දීවරණ ගතතර තියෙනවා පසුකුසුවක් මෙන්න මේක කුජ්ජලේකට කුණු කොල්ලට දීමර කටයුතු කරනවා කියලා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේක අපේ රටේ සම්පතක් විදියට රජයේ මැදිහත් වෙලා රජයේ ආදායමක් විදියට මේක මොන හරි කර්මාන්තයක් ආරම්භ ගන්න මැදිහත් කරගන්න කිලිමක් කරනවා ඒ වගේ මඩ කලුපු දිසාවේ කාර්තිව් සයින්දමරදු ඔලුවිල් තොට්බල් වල පහසුකම් ආමයි වෙරළ කාදනේ අධිකයි ඒ වගේම මේ කාලේ ගොඩබැසීම් දියත් කිරීම අමාරුයි ඒ නිසා ප්‍රමාණවත් මුදලක් යොදවලා මෙන්න මේ තොටුපළවල් නැංගුරම් තොටුපළවල් පිළිසකර දෙන්නේ කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම ගාල්ලේ වසර 3කට වැඩි කයිකාවල් නැංගුරම් තොටුපළ සකස් කිරීමට ගල් ගැල් දාලා තියෙනවා එමෙතුමා පැලවෙනවා මේක ඒක නිසා වෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේ ස්ථානයෙන් මේ ස්ථානයේ කොහොම හරි ඒ නැංගුරම් තොටුපළක් සකස් කරලා දීවරයට වෙන්න තියෙන ඒ අකරතැබ්බෙන් වුන් මුදා ගන්න කටයුතු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම ලෝකරම් ගරු මන්තුමා කාලේ අවසන්යි ඒගොල්ල ඉඩ දෙන්නේ නැතන කාදණේ වෙනවා කියලා ඒක කතා කරන්න අපව් මම කතා කරන්න ඒ නිසා ගරු මන්තුමා කාලේ අවසන්යි ඒ වගේම ලෝක රම්සා සිද්දුවක් වෙච්ච ඒ වගේ මාදුංග මේ මාදුංග කලාපේ අද බරපතල විදියටම මේක මේ අභ්‍යන්තර ජලාශේ ලංකාවේ තියෙන ජලාශ වලින් තුන්වෙනි ස්ථාන තියෙන මේ ජලාශ සම්පූර්ණ දූෂණය වෙලා කිඹුල්ලු ගෑන දානවා පිටින් කිඹුල් ගහන්නේ වැඩි වෙලා තුන් හතර දෙනෙක් මිය ගියා මේ කිඹුල්ලුන්ට ගොදුරු වෙලා ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා දහසකට වැඩි කර්මාන්තය දෙනවා පවුල් 4000ක් මේකෙන් ජීවත් වෙනවා ඒ නිසා කරන්දෙනිය පාලේ කොට්ටාසේ ඒ වගේම බලපිටිය පාලේ කොට්ටාසේ මෙන්න මේ දීවර කර්මාන්තය සංචාර කර්මාන්තය නගා සිටවීමට මේ සම්බන්ධ මැදිහත් වෙලා විශේෂ ව්‍යාපෘතියක් මේ මාධ්‍ය තුල ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මම තමයි මන්ත්‍රී මම විනාඩි දෙකක් දෙන්න විනාඩියක් කතා කරා විනාඩි දෙකක් පරදා දෙන්න විනාඩි ඉවර කරා ඒ වගේම වැලිපටන් විල අමෙතුමා මීට වසර 3කට පෙර 2014 15 මූ සිදු වෙච්ච වර්ධි තත්ත්වයක් නිසා මේ ගල් වැටිය මීට 100ක් විනාශ වුණා දැන් වසර 3ක් වෙනවා මේක 2016 හදනවා කියලා කිව්වා නමුත් 2017 හදනවා කියලා කිව්වා තාමත් මේක සිද්ධ වෙලා නැහැ ඒ නිසා ඒ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරමු අපේ දිස්ත්‍රික්කයේ මේක ඒ වගේම මීට මාස 6කට කලින් වැලිපටන් විල වරායට ඉන්දියානු බත්තලක් ගෙනාවා මෙන්න මේක ඇතුල් කිරීමට පෙර ගල්වල වැදිලා මේක ගිලුණා මේක දැන් පුජ්‍යලේකට දීලා තියෙනවා පරණ යකඩ වලට ඉවත් කරගන්න කියලා නමුත් යම් ප්‍රමාණයක් ඉවත් කරන් තියෙනවා මෙන්න මේක ඉවත් නොකිරීම නිසා මාදල් කර්මාන්තේ බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා ඔතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඉතාමත්ම ඉක්මනින් මේ
පිළිසකර කිරීම කළ දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තිරිකුණාමලේ උල් මොඩ්ඩේ කෝකිලායි කලපුවේ දැල්වට කර ඉස්සෝ ඇල්ලීමේ ප්‍රශ්නය දැන් තහනම් කරලා අවුරුද්දක් වෙනවා. ඒ නිසා ඉතාමත්ම ඉක්මනින්ම නාර ආයතනේ මෙතෙන්ට යනවයක මන් දන්නේ නැහැ ගියාද කියලා කොහාට ගිහිල්ලා මේ කර්මාන්තයේ තියෙන යම් යම් ආකාරයේ ගැටලු ඉව යාට පෙන්ල දීලා විකල්පයක් හඳුන්වා දීලා මේ කර්මාන්තය නගා සිටවන්න මැදිහත් වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තිරිකුණාමලේ ඒ මාදල් වලට අහුවෙච්ච ඩොල්ෆින් මියාම සම්බන්ධ මන්දකතුමා පැහැදිලිම කළා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා ඒ දැල් හිමියන්ට ඒ දැල් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වදනම සකස් කළ දෙන්න. ඒ වගේම ඩයිනමයිට් ප්‍රශ්නේ තාමත් තියෙනවා. මේ සම්බන්ධව සාකච්ඡා කරා ආරක්ෂක අංශ සහ නිලධාරීන්ගේ මැදිහත් වීමේ දුර්වලතා නිසා තමයි මේක දිගින් දිගටම සිද්ධ වෙන්නේ. ඔතුමා විධිමත් ක්‍රියාමාර්ගයක් අරගෙන මෙන්න මේකත් ගොඩ දාන්නේ කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් අහන්න ඕන මේ ධීවර සංස්ථාව මේ විකිණීමේ sorry ධීවර සංස්ථාව නේ ධීවර වරාය සංස්ථා වරාය සංස්ථාට අදාළ වරායන් 11 වරායන් 11ක් මේ බදු දීමේ ක්‍රියාවලියට ඔබතුමා යන්න බලාපොරොත්තු වෙනවා කියලා මම දැනගන්න කැමැති ඔබතුමාගේ පිළිතුරක් දෙන්න මේ පිළිතුරු කතාවේදී මේකට අවශ්‍ය කැබිනට් පේපරේ හිටපු මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඔබතුමාගේ මැදිහත් වීමෙන් මේකේ මේ එහෙම අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මොනම ආකාරකින් වක්වත් ඒ කිඩාරම් මල්වට්ටියට අත ගහන්න එපා ඔබතුමා. ඔබතුමාගේ මෙතෙක්කල් ඔබතුමා ආරක්ෂා කරගෙන ආපු ස්තුති ගෞරවන්තමා ඒ සියල්ලම විනාඩි 4ක් ඔබතුමා වැඩියෙන් ගත්තා විශ්වාස කරනවා. ඒ වගේම විනාඩි 4ක් වැඩියෙන් ගත්තා කඩයක්. ඒ වගේම අවසන් කරා ඒ දීවර වරයන් 11 විකුණන වැඩකට උත්තර මා කියන අහෝසි කරන්නයි කියලා. ඒ වගේම දීවර සංස්ථාව සම්බන්ධයෙන් තියෙනවා බරපතල ගැටලු රාශියක්. අමෙතුමා දීව සංස්ථාව ගැන ඉතාමත්ම නරක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා මෙන්න මේකේ මා විශ්වාස කරනවා මේ 1944 පිහිටවපු මේ ආයතනයේ අතීතයේ යහපතක් වුණා. මා විශ්වාස කරනවා මේකට විධිමත් ක්‍රියාමාර්ගයක් අරගෙන මේකේ අඩුපාඩුකම් මේකේ දුර්වලතාම් හදලා ඒ වගේම දැක්මක් සහිතව මේක ක්‍රියාත්මක කරෝතින් මා විශ්වාස කරනවා මේක ගොඩ ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. අන්න ඒ සඳහා මේ කටයුත්තට මැදිහත් වෙලා මේක ජාතික සම්පතක් විදියට ඒ වගේම දීවරයට ඒ වගේම පාරිභෝගිකයට හොඳ මාළු කෑල්ල පහසු මිලට ලබා දීමට මෙන්න මේ ආයතනය වැඩ දියුණු කිරීමට මැදිහත් වෙන්නේ කියන ඉල්ලීම කරමින් මම නියන්ත්‍රණ